සංගීත කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕනේ අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අවංකවම කියනවා නම් gedara ena kalana සුරංජිත් අමතුමක් අරගෙන කියන දෙයක් සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් අද වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් ආට පුළුවන්. මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ඇතුළේ ඉඳන්. අපි මෙතනදී සාකච්ඡා කරන්නට ලොකු උත්සාහයක් දරනවා කියන කතාව ගැන තමයි මම මතක් කරන්නේ. කොහොමනත් ඔයා අද විශ්වාස කරන්න ඔයා අද මේ වෙලාවේ හොඳටම තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. කල්නටවත් ඒ වගේ මසෙල්ටවත් මේ වෙච්ච දේවල් ලේසියෙන් අමතක කරලා දාන්න උමනාවක් නැහැ. ඉතින් මේ දෙන්නම විශ්වාස කරනවා ඇත්තටම මේ සුරංජිත්ලට පාඩමක් කියලා දෙන්න ඕනේ කියලා. මොකද තමන්ගේ අම්මා ඉන්න කාලේ ඉඳන් එතකොට කල්න හිතන විදියට හිතනවා නම් තමන්ගේ ආච්චි ඉන්න කාලේ ඉඳන්ම ඇත්තටම කියනවා නම් කාටවත් වෙනසක් කරන්න කටයුතු නොකරපු බව අපිට හොඳටම මතකයේ තියෙන කාරණාවක් නේ. ඒ කියන්නේ කවුරුත් මේ ගොල්ලන්ට ඔළුවට අත හොදන්නාවේ නැහැ. හැබැයි මේ වෙනකොට සුරංජිත් අතුළු කට්ටියත් මේ විදියට එන එක ගැන කොහෙත්ම අනුමත කරන තත්වයකට පත්වලා නැහැ කියන කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ කාරණාත් එක්ක තමයි මේ දෙන්නම විශ්වාස කරන්නේ මේ හැමදේම වෙන්නේ. තමන්ගේ සීය මොන දේ කිව්වත් තමන්ගේ යාම මොන දේ කිව්වත් මේ කට්ටියත් එක්ක හොඳ ෆයිට් එකකට යන්න ඕනේ කියන කතාව විශ්වාස කරගෙනම ඉන්නවා කියන අපූර්ව කාරණාව ගැන තමයි මම අද වීඩියෝ එක තුල ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාව විදිහටපත් කරගන්නේ. කොහොමනත් මම අද වීඩියෝ එක තුලින් මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නවා කියන කාරණාව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ වෙලාවේ අනිවාර්යෙන්ම හිතන්නේ පතන්නේ වෙනස්ම ආකාරයකට. ඒ කියන්නේ කල්නට තර්ජනයක් කරන්න හිතෙනවා. ඇත්තටම කියනවා නම් තමන්ගේ තාත්තෝ හිරේට දැම්ම මෙතන තමන්ට පහර දුන්නා. ඉතින් මේ කට්ටිය දැන් හැමදේම හරි තමන් දිනුව කියලා හිතාගෙන හරි සතුටින් ඇත්ති කියන එක ඇත්තටම කල්න දන්නවා. නමුත් කල්න කොච්චර වැටුණත් හැබැයි තමන් වැටලා නැහැ තාම කියන එක පෙන්වන්න ලොකු උමනාවක් ඉන්නවා කියන කතාව ගැන අපිට මෙතනදී විශ්වාස කරන්නම පුළුවන් කාරණාවක් වෙනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් අපි කාටවත් මේක අමතක කළ නොහැකි දෙයක්. අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න කල්න කෝල් කරලා සුරංජිත්ට තමයි මෙන්න මේ කාරණාව මේ වෙලාවේදී කියන්නේ. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි කියන්නේ. මේක මෙතනදී කියන්නේ අනිවාර්යම දෙයක් විදියට මෙන්න මෙහෙම දෙයක්. විශ්වාස කරන්න තමන් ඉදිරියට තමන්ගේ තුවාල හොඳ වුණ වහාම කල්පන සහ සුරංජිත්ව මුණ ගැහෙන්නේ නැනවා එදාට වන්දි ගෙවන් ලෑස්ත වෙන්න කියන තර්ජනයයි කරන්නේ.